රජයට රුපියල් බිලියන 10ක බදු වහිමි කරමින් ගෙන්වූ සුපිරි වාහන 400න් 156ක තතු සොයා ගන්නවා ටෙස්ටමෝ ඩබල් වාසිබැක් ගාන 50ක් අඩුයි ග්‍රෑම් 50ක් වැඩි දැන් ග්‍රෑම් 450ක් රුපියල් 780යි නිමන්ති රණසිංහත් සුභාෂ්ණී සේනානායකත් වාර්තා කර තිබෙනවා මේ දිනමින පුවත්පතේ වාර්තාවක සටහන් කර තිබෙන්නේ මීට පෙර වාර්තා වූ සිද්ධිය පිළිබඳව තමයි දැන් එම තතු සොයාගෙන තිබෙන බව දක්වා තිබෙන්නේ රජයට අය වී යුතු රුපියල් බිලියන ගණනක බදු මුදලක් අහිමි කරමින් මෙරටට ආනයනය කරන ලද සුකෝභෝගී වාහන 400කින් වාහන 156 පිළිබඳ නිශ්චිත තොරතුරු මේවන විටත් අනාවරණය කරගෙන ඇති බවයි එම සටහනේ දක්වා තිබෙන්නේ. ඒ අතරේම රේගුවට හොරෙන් වාහන 400ක් ලියාපදිංචි කරලා තියෙනවා. චමින්ද සිල්වාගේ සටහන රජයට සැලකිය යුතු මූල්‍ය අලාභයක් සිදු කරමින් රේගුව මගහැර වාහන 400කට ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචි කර ඇති බවයි මේ වාර්තාවේ දක්වන්නේ. මෝටර රථ පවහන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල සමාජිකයන් 5 දිනකට ඇතුළු පුද්ගලයන් 7 දෙනෙකුට එරෙහිව අල්ලස්සෝ දූෂ්ට චෝදනා විමර්ශන කොමිෂන් සභාව පියවර ගැනීමක් කර තිබෙනවායි කියලයි මේ වාර්තාවේ ස්ථාන කර තිබෙන්නේ. සමහරු හොරකම් කරන්නේ පුරුද්දට, සමහරු හොරකම් කරන්නේ නැතිකමට දුප්පත්කමට, සමහරු හොරකම් කරනවා ජොලියට, සමහරුන්ට හොරකම් කරන එක කුඩු ගැහුවා වගේ ඇබ්බැහි වෙලා තියෙන්නේ. ලංකාවට වෙලා තියෙන්නේත් අන්න ඒක තමයි. හොරකම හොඳටම දැන් ඇබ්බැහි වෙලා තියෙන්නේ. මේ රටේ මිනිස්සු මේක තේරුම් ගන්න තාක්කල් මේ ඔක්කොම වෙන්නේ මෙන්න මෙහෙම කරන එක කතිරේක වෙනසකින්. මේසන් බාස් කෙනෙක් සෞඛ්‍යමතිටයි කතානායකටයි පැණි පෙව්ව රටක් නෙමේ එක ඉතින් එනිසා කොටුව ස්ටේෂන් එකේ පින්තූරයක් තිබුණා 1917 ගත් එකක් ඒක 20යි 20 ඡායාරූපයකට තරම් තිබුණා අවුරුදු 103කට පස්සේ ඒ ඡායාරූපේ වෙනසකට තිබුණේ කොටුව ස්ටේෂන් එකේ හයි කරලා තියෙන්නේ ඔරලෝසුවක් විතරයි අවුරුදු 103කට පස්සෙත් 1917 ස්ටේෂන් එකම ඒ විදිහටම තියෙනවා එනිසා මේ රටේ අවුරුදු 76ම කරානම් කළේ හරියටම සාර්ථකව එකම එක ප්‍රතිපත්ති ප්‍රකාශනයයි හොරකම විතරයි।